1961 අප්‍රේල් මස 24 වන දින ජායල ප්‍රදේශයේදී උපත ලද මොහු හෙළ කලාකෙත අස්වැත්තෝ ඉතාම සුවිශේෂී පුද්ගලයෙක්. 1981දී තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය ඔස්සේ තම රංගන දිවිය ආරම්භ කරමින් වේදිකාව සිනමාව සහ ටෙලි නාට්‍ය යන සෑම අංශයක් ඔස්සේම ප්‍රේක්ෂක සිත් ඇතබැඳ තබා ගැනීමට සමත් වුණා. කලාවේ හැම අස්සක් මුල්ලක් නෑරම ස්පර්ශ කළ ඔහු වේදිකා නාට්‍ය 50කට අධික සංඛ්‍යාවක්, ටෙලි නාට්‍ය 15ක් සහ චිත්‍රපට 20කට වැඩි ගණනක් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම ඔහු දක්ෂ ගායකෙක් සහ විකට නළුවෙක්. අද එල්.බී. පිළිසඳරට එක්වන්නේ කලාවට නැතුවම බැරි මේ සුවිශේෂී පුද්ගලයායි. ඔහු නමින් අපි අපේ වැඩසටහන ඔබේ කුඩා කාලයෙන් සහ පාසල් ජීවිතයෙන් අපි ආරම්භ කරමු. කොහොමලි මේ කොමත් හැමෝටම පුංචි කාලේ කියන්නේ හරිම සුන්දර කාලයක්. මේ අපි කතා කරන්නේ අපේ පුංචි කාලේ ගැන. දැන් සමහරු කියනවා දැන් පුංචිවට ඒ වගේ සුන්දර කාලයක් නැහැ කියලා. මගේ ගෙවල් කිට්ටුවම තියෙන මුතුරාජවිල. මුතුරාජවිල අපේ ගමට වෙනම සංස්කෘතියක්. ඒකින් ද අපි ඇලේ දොලේ පැනලා, වෙලේ පැනලා, මාළු අල්ලලා, මඩ නාලා අන්න එහෙම ගත වෙච්ච පුංචි සුන්දර කාලයක් තමයි මගේ පුංචි කාලේ. ඊට අමතරව මගේ පියා ඇලොයි වර්ණකුල, ඔහු ඒ පළාතේ ගමේ හිටපු ටීටර් නළුවෙක්. ඉතින් තාත්තා නිතරම ගීත ගායනා කරනවා, සර්පිනාව වාදනය කරනවා. එතකොට මේ මට මතකයි තාත්තා අපි දරුවෝ 6 දෙනාව අම්මා ඔක්කොම ළඟ තියාගෙන හැන්දෑවට සින්දු කියනවා. මගේ ගෙදර තිබිච්ච රේඩියෝ එක තමයි මගේ පියාගේ හඬ. අපිට රේඩියෝ එකක් ගන්න තරම් ඒ කාලේ එහෙම පුළුවන්කමක් තිබුණ නැහැ. අනිත් ඒවා නිකන් විස්මිත බඩු බහන්න වගේ ඒ කාලේ. ගමටම තිබුණ සමානලට එක රේඩියෝ එකයි. ඉතින් ඒ වගේ සුන්දර කාලයක් ගත වුණා. ඉතින් තාත්තගේ ටීටර් බලන්න මාව එක්ක ගියා. මට ඒ ටීටර් පුහුණුවීම් වල තාම මතකයේ තියෙනවා. ඉතින් ඒ තාත්තගේ ආభాෂයයි අම්මගේ ආදරය. අම්මා අපිව ගොඩක් දහමට යොමු කළා. මම කිතුණුවේ. ඉතින් ගොඩක් පුංචි කාලේ මාව අම්මා එක්කන් යනවා කිතුණු දහම් පාසලට. එතකොට දේව මෙහෙයන්ට, ඒ අනිකුත් සමිති සමාගම් වලට ඒ යනවා. ඉතින් ඒ දෙපැත්තෙම කලාව සහ දහමෙන් පුංචි කාලේ මම තරමක් පෝෂණය වුණා. තරබේ පාසල් කාලයේදී ඔබ ලැබුණු ආభాෂයන් එක්ක රංගනය සඳහා සම්බන්ධ වුණාද කොහොමද? ඔව් සත්‍යකින්ම මේ ඒ කියන්නේ ප්‍රාථමික අවධියේදී ඒ කියන පළවෙනි පන්තියේ ඉඳලා පස්වෙනි පන්තියට මං ගියේ බෝපිටි රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයට. ඒකෙදි මම නිතරම කියෙව්වා පොත්පත් අර අපිට කියවන්න දෙන්නේ පොත කියවන්න දෙන්නේ හුඟක් වෙලාවට මට. ඒතර කවි කියන්න වෙන්නේ මට. ඉතින් එහෙම ඉඳලා ඊපස්සේ 6 වෙනි පන්තියේ ඉඳලා උසස් පෙළ දක්වා මම පමුණුකම මහවිද්‍යාලයේ තමයි මගේ විද්‍යාලය වුණේ. ඒකේ වේදිකාව මට හොඳ තෝතැන්නක් වුණා. අපි 6 වෙනි පන්තියේ ඉඳලම අපි කොල්ලෝ එකතු වෙලා මිශ්‍ර පාසල කොල්ලෝ කෙල්ල එකතු වෙලා නාට්‍ය කරන්න ගත්තා. ඉතින් ඒවට අපිට උපදෙස් දුන්න අපේ සිංහල ගුරුතුමා සරත් වෙල්ගම. එතුමාගේ උපදෙස් යටතේ අපි අවුරුද්දකට සැරයක් ඔය විවිධ ප්‍රසංග වලට නාට්‍ය කරනවා. ඊට පස්සේ පාසලේ රංගන කටයුතු වලට, නාට්‍ය කටයුතු වලට මාව සම්බන්ධ කරගත්තා. ඉතින් පාසල් වේදිකාවෙන් තමයි මම ඊළඟට පන්නරේ ලැබුවේ. පාසල් වේදිකාව පදනම කරගත්තයින් පස්සේ ඔබ එනවා වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට. දැන් දශක 4කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මේ රංගන ශිෂ්‍යයට ප්‍රවිෂ්ඨය ලබා ගන්නේ වෘත්තීමේ වශයෙන් මොන විදිහටද? ඔව්. දැන් පාසලෙන් ඇරඹුණාට පස්සේ මේ පැත්තට මගේ ටිකක් යොමුවක් තිබුණ බව මගේ තාත්තා දැක්කා. තාත්තා ටීටර් නළුවෙක්නේ. තාත්තට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා ටවර් රංගහල පදනමේ සිරිසංගපු නෘතියට. ඒ රංගන ශිල්පියෙක් හැටියට තාත්තා සම්බන්ධ වුණා 1978 ටවර් හෝල් එක නැවත ආර් ප්‍රේමදාස අගමැතිතුමා ජනසතු කරලා ප්‍රතිෂ්ඨාපනය කළාට පස්සේ. එතකොට ඒ ටවර් එකේ සම්බන්ධතාවය උඩ ඒතර මම ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් අයින් වුණා විතරයි. මට තාත්තා කිව්වා පුතේ මේ ටවර් එකේ පොඩි නාට්‍ය පාඨමාලාවක් පටන් ගන්නවා, සම්බන්ධ කරලා දෙන්න පුළුවන්, අපි ඇප්ලිකේෂන් එකක් දාමු කියලා. ඉතින් මම ඒකට ඇප්ලිකේෂන් දැම්ම පස්සේ ඉන්ටර්විව් තිබ්බා. මට මතකයි චිත්‍රසේන ඇදුරුතුමා, ඒකේ ඒවකට ටවර් එකේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජී. රණසිංහ මහත්මයා සහ සංගීතවේදී ලයනල් ලල්ගම ඔය 3 දෙනා තමයි ඉන්ටර්විව් බෝඩ් එකේ හිටියේ. ඉතින් මාව ඉන්ටර්විව් කළා. මගෙන් ඇහුවා නාට්‍ය සින්දු එහෙම දන්නවද කියලා. ඉතින් මට ඉතින් ඒවා මේ තාත්තා නිසා ඒක බොහොම හුරු වෙලා තිබුණා. මම නෘත්‍ය සින්දු, නාට්‍ය සින්දු එහෙම ගණනාවක් ගායනා කළාම ඔය ළමයා අපි තෝරගන්නවා කිව්වා. ඉතින් මට ඒ පාඨමාලාව හදාරන්න පුළුවන්කම ලැබුණා 1980 අග භාගයේ. එතකොට ඒ අපි ආදුනිකයෝ පොඩි කොල්ලෝ, නමුත් ප්‍රවීණයොත් හිටියා. ඒ අතර හිටියා අනුලා බුලත්සිංහල මැතිණිය. එතුමිය මාගේ දක්ෂකම් දැකලා මට කිව්වා මල්ලි අපි නාට්‍යයක් පටන් ගන්නවා, ඔයාව සම්බන්ධ කරගන්න එන්න පුළුවන් දීලා. මම හා කිව්වා. ඒ කාලේ කොටින්ම මේ
ගෙදෙට්ට දැන්නුම් දීම කරන්නේ තැපැල් පතක පෝස් කාඩ් එක. වෙන ටෙලිෆෝන් කරන්නවත් එහෙම සුදු මේ වටපිටාවේ පහසුකම් තිබුණේ නැහැ. ඉතින් දවසක් තැපැල් පතක් ආවා මෙහෙම මට නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට එන්න කියලා. මං ගියාම එතන තමයි එදා තාරව ඉගිලිති පුහුණුවෙන් පටන් අරගෙන ලූෂන් මුලසිංහල මහත්තයා, ගුණදාස කපුගේ, විශාරද ගුණදාස කපුගේ, බුද්ධදාස ගලප්පති මහත්තයා, විජේනන්ද ශ්‍රී, නීලලස්, ජයලත් මනෝරත්න, නිශාංග දිද්දිනේ, ජයසූ චන්ද්‍රදීත්, පද්මිනී දිවිතුරුක, මානුල බුලසිංහල මේ වගේ මහා දැවැන්තියෝ පිරිසක් හිටියා අතර. ඉතින් මම අර චූටිම කොල්ල හැටියට එදා තමයි මේ පුහුණුවෙන් පටන් ගත්තේ. එතකොට ඒ ප්‍රසිද්ධ වේදිකාවට එන්න පුළුවන් වුණේ මට ලූෂන් බුලසිංහල මහත්මයාගේ තාරාව ඉගිලිති වේදිකා නාට්‍යය. හැබැයි ඒක මම කියන්නේ වෘත්තීය රංගනය කියලා. මොකද ලංකාවේ අපට තාමත් වෘත්තීයව මේ රංගනය හෝ අනිකුත් සමහර කලාවේ අංග තෝරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම ජීවිතේ මං තවත් වෘත්තියක යෙදිලා හිටියා. ඒ අතරේ මේ නාට්‍ය රංගනය යෙදිලා හිටියා. හැබැයි පසු කාලීනව නාට්‍ය රංගනය තමයි මගේ වෘත්තීය බවට පත් වුණේ. නමුත් ඒකේ අස්ථීරතාවය අපිට මේ කාලෙදී තේරෙනවානේ. දැන් මේ කොරෝනා කාලයේ අරවත් මේවත් එක්ක ලංකාවේ අපේ රටේ බොහෝ ක්ෂේත්‍ර සමහරලාට ක්‍රියාත්මක වුණාට ක්‍රියාත්මක නොවන ක්ෂේත්‍රකේ අතරින් එකක් තමයි මේ අපේ රංගන ක්ෂේත්‍රය. දැන් ඒකින්ද අපිට වෘත්තියම නළුව කියලා කියන රංගන ශිල්පියෝ කියන්න බෑ. එහෙමනම් අපිට රැකෙන මොකක් හරි මාර්ගයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මොන හරි අපි එක්ක කම්පැනි වලට බාර වෙලා අපිට මාසික වැටුපක් ලැබෙන එහෙම සිස්ටම් එකක් තියෙන්න බෑ. නෑනේ, දැන් අපි රංගන ශිල්පිය හැටියට අපි කරන්නේ අපේ වුණට අපි නාට්‍යයක් කරනවා. ඒ නාට්‍ය අපේ මහන්සියෙන් දුවනවා. එතකොට ඒක යනකම් අපිට ආදායමක් ලැබෙනවා. දැන් මේ කාලේ රංගශාලාවට සෙනඟ පැමිණෙන්නේ නැති කාලයක්නේ. එතකොට රංගන ශිල්පීන් හැටියට අපි යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙලා ඉන්න කාලයක්. මම දශක 4ක ඉතිහාසයක් ගැන කතා කරද්දී ආරම්භයේ නම් ලිස්ට් එක කියාගෙන යනකොට අපිට පැහැදිලි වෙන කාරණා තමයි ඔබට මුල ආරම්භය කියන දේ ඉතාම හොඳින් මතක රංගන ශිල්පියෙක්. අපි කියමුකෝ දැන් වේදිකාවෙන් තමයි ඔබ පැමිණියේ. ඊට පස්සේ සිනමාව, ටෙලි නාට්‍ය, ඒ හැම ශ්‍රේෂ්ඨයක්ම ඔබ අතික්‍රමණය කරනවා. මට කියන්නකෝ දැනට සිනමා නිර්මාණ කීයකට, වේදිකා නාට්‍ය කීයකට ඔබ රංගනයේ දායකත්වය ලබා දීලා තියෙනවද? කොහොමද මේ මම ඉතින් 1981 තාරාවකින් පටන් ගත්තාම අද මේ වෙනකොට වේදිකා නාට්‍ය 50කට විතර මම දායක වෙලා තියෙනවා. ඒ අතරින් සමහරක් වේදිකා නාට්‍ය බොහොම ජනප්‍රිය වෙලා රටේ විවිධ තැන්වල ප්‍රදර්ශනය වුණා. තව සමහර නාට්‍ය තිබුණා සමහරලාට මංගල දර්ශනයට විතරක් සීමා වෙච්ච. තවත් ඒවා තිබුණා නාට්‍ය 10ක්, වාර 10ක්, 25ක් ඔය වගේ සීමා වෙච්ච. තව ඒවා 100 වාරයක්. තව ඒවා ඊටත් වැඩි වාරයක්. දැන් නරි බෑන ගත්තාම 1961 තමයි නරි බෑන පටන් ගන්නෙ. ඒතොර අද මේ වෙනකොට අවුරුදු 59ක් තාමත් නාට්‍ය වේදිකා ගත වෙනවා. ඒතොර මම නරි බෑන නාට්‍ය 1993 ඉඳලා දැන් අවුරුදු ඒතොර 27ක්නේ නරියාගේ චරිතයට පණපෝන. ඉතින් තාමත් නරි බෑන අපි ගැන දුවනවා. ඒ වගේ එහෙම දේවල් තියෙනවා. ඉතින් නාට්‍ය 50ක් විතර තියෙනවා. ඒ අතරේ මම නම් සඳහන් කළොත් තාරාව ගිලිති, සිංහකොඩි රාජසිංහ, වැනිසේ වෙලෙන්ද, රතු හැට්ටකාරි, බෙරහඬ, ගුරුතරුව, මීපුරවැසියෝ, පැන්ස දෙකේ හංසයා, සෙනෙහබර ඩොලි, එතකොට මගේ සාරංගා නැවෙන්නේවිත්, ඔය වගේ නාට්‍ය ගණනාවක් 50ක් විතර. ඔබ ඇහුවේ එතකොට සිනමාවට කොහොම සම්බන්ධ වෙන්නේ කියලා. මම හරි පුදුමයි සිනමාවට සම්බන්ධ වෙන්නේ මම 81 ආවට පස්සේ 2002. ඒ කියන්නේ අවුරුදු 20කටත් පස්සේ තමයි සිනමා පටයකට මාව තෝරාගන්නේ. ඒ උදේකාන්ත වර්ණසූරිය මහත්තයාගේ බහුභූතයෝ. ඊට පස්සේ ඒක ගින්දරි එක දෙක කියලා හොම යනවනේ. ඉතින් බහුභූතයකට සම්බන්ධ වෙනකම් මට චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණෙත් නැහැ. මම ඉතින් ඒ පස්සේ ගියෙත් නැහැ. උදේකාන්ත මහත්තයා ඉතින් මාව ඒකට තෝරාගත්තා. අපි ඒක කළා. ඉතින් බහුභූතය ෆිල්ම් එකට මම හිතන්නේ කවුරුත් අදටත් කැමති. චිත්‍රපට නම් ඉතින් 10ක් 12ක් වගේ. ඒතකොට ටෙලි නාට්‍ය වලට මම සම්බන්ධ වෙන්නේ 1988 ඇන්ඩ්‍රු ජයමාන මහත්මයාගේ ගමේ විත්ති ටෙලි නාට්‍යයත් එක්ක. ඊට පස්සේ 89 බෝඩිම තමයි හුඟක් ජනප්‍රිය වුණේ. එහෙම බලපුවාම මේ වෙනකොට ටෙලි නාට්‍ය 20කටවත් මම දායක වෙලා නැහැ. ඒ අතරින් බෝඩිම, ගමේ විත්ති, නෝනාවරණ මහත්තුණී, එතුමා මෙතුමා, එතකොට සයවෙනි පටු මග, වැලි සූලැඟ, දොළොස් මහේ අපි, සෙදෝනා, ඔය වගේ ටෙලි නාට්‍ය 20කට අඩුයි. ඉතින් ඒ වගේ තමයි
මගේ රංගන ජීවිතය හොම පැතුරුනේ. එතකොට රංගන යෙදෙනකොට ඔබ රඟපාන්න කැමති ප්‍රියතම රංගන ශිල්පීන් එහෙම ඔබට මතකද මේ කැමති එහෙම තියෙනවා? මම මුලින්ම වේදිකාවේ දැක්ක චරිතනේ දැන් ජයලත් මනෝරත්න. එතුමාද ජීවතුන් අතර නැහැ, ජයලත් මනෝරත්නයන්, විජේ නන්දසිරි, නිහිල්ලරස් ඔය කට්ටිය මගේ මුල්ම රංගනයේදී මාත් එක්ක සම්බන්ධ වෙච්ච අයනේ. ඒතර එදා මෙදා එහෙම ආපුහම මං වැඩිපුරම රංගන කටයුතු එදිලා තියෙන්නේ විජේ නන්දසිරි මහත්තයත් එක්ක. ඇත්තටම මගේ රංගන ජීවිතයේ මට හම්බෙච්ච සමීපතමයා විජේ නන්දසිරි මහත්තයා සහ ඔහු එක්ක ඒ රංගන ගනුදෙනු කරන්න හරි පහසුයි. කාලයක් යනකොට විජයයි මාව තේරුම් ගත්තා, මම විජයයි අව තේරුම් ගත්තා. එතකොට අපි දෙන්න එක ජවනිකාවක රඟපානකොට සමහරවිට අපි රිහර්සල් කරනවා දෙබස්. හැබැයි රිහර්සල් වලින් තොරව ක්ෂණේ දෙයක් වෙනවා කියන්නේ රංගනය යම්කිසි දෙයක්. ඒක පුදුම වැඩේ. මම යමක් හදිසියේ එහෙම මේ ඉදිරිපත් කළොත් ඒක විජය තේරුම් ගන්නවා. විජය යමක් ඉදිරිපත් කළොත් ඒක මන් තේරුම් ගන්නවා. ඒක નિરાයාසයෙන් ඇති වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා හරියට මම හැමදාම කියන වගේ එහෙම ජවනිකාවකදී සමහර තැනකදී මම පන්දු ඔසවලා දෙනවා, විජය ප්‍රහාරය එල්ල කරනවා ඩෑෂ්. ඒතර සමහර තැනකදී විජය පන්දු ඔසවලා දෙනවා, මම ඩෑෂ් කරනවා. අන්න එහෙම තමයි මේ ජවනිකාව පිරුනේ. මේ දැන් අර සමහරු හිතනවා වගේ මේකෙන් විජය ස්කෝර් කරයිද කියලා, මට එහෙම අවගුණයක් දැනුන්නේ නැහැ. විජය මාක්ස් ගන්න ඕන තැනදී මම එයාට සපෝට් එක දෙනවා. ඒ වගේ තමයි මම මේ යම්කිසි තැනක ස්කෝ කරනවා නම් ඒකට විජය සපෝට් කරනවා. අන්න එහෙම තමයි රංගනේ යෙදුනේ. ඒකට අපේ රසිකයෝ හොඳටම ඒක තේරුම් ගනිවි. නෝනාවරුනි මහත්තුරුනි එතුමා වගේ දේවල් බලනකොට ඒවල සාර්ථකත්වය උනේ ඒක. එතකොට ඒ අරුණාම ජයලත් මනෝරත්න, විජේ නන්දසිරි, ජැක්සන් ඇන්තනි, විජීරත්න වරකාගොඩ, අනුලබල සිංහල මැතිනි, මේ අයත් එක්ක රංගනේ යෙදෙන්න හරි පහසුයි. මාසි එදිරිසිංහ මැතිනි, මේ එකිනෙකාව තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් හැමදාම එක ආකෘතියක තමයි රඟපාන්නේ. නාට්‍යයක් ගත්තාම ඒකේ පෙළේ දෙබස් එකයි, රංගනේ ජවනිකාව එක විදිහයි. නමුත් හදිසියෙ සිද්ධ වෙන දේවල් තියෙනවනේ අපිවත් නොවිතා. අන්න එතනදී ඒකට ප්‍රතිචාර දක්වන රංගන ශිල්පියා හරි පහසු වෙනවා ඒ ගනුදෙනු කරන්නේ. ඔබට හොඳින්ම මතක දෙබසක් තියෙනවද වේදිකාවේ හෝ සිනමාවේ හෝ එහෙම නැත්නම් ටෙලි නාට්‍ය හෝ ඔබ රඟ දැක්කපු? ඕකෙදී දැන් මෙහෙම එකක් කියන්න ඕනේ. ටෙලි නාට්‍යවලදී අපිට දෙබස් මතක හිටින්නේ කලාතුරකින්. ටෙලි නාට්‍යයක් කියන්නේ මේ මොහොතේ ලොකේෂන් එකට ගියා, ස්ක්‍රිප්ට් එක බැලුවා, රිහර්සල් කළා, ජවනිකාව ගත්තා, එතනින් ඉවරයි. ඒක මේ අපේ ඇඟට එන්නෙත් නැහැ, අපි ගන්නෙත් නැහැ. හැබැයි වේදිකා නාට්‍යයක් එහෙම නෙවෙයි. අපි මාස ගානක් ඒක හොඳට පුරුදු පුහුණු වෙනවා. කොටිම කියනවනේ ඒකේ දෙබස් හැංගීම්, ප්‍රකාශන, අංග චලන, අභිනය ඔක්කොම අපේ ඇඟේ ලේවලට එකතු වෙනවා. ඒකයි වේදිකා නාට්‍යයක තියෙන සුවිශේෂත්වය. දැන් සමහර තැනකදී අපිට කියනවා මේ අනේ අන්න අර අහවල් ටෙලි නාට්‍ය දෙබස කියලා රඟපාන්නෝ කියලා. ඒක හරි මම දකින විදිහට ඒක බොහොම මේ ලඝු ඉල්ලීමක්. මම ඉල්ලා සිටිනවා මේ රංගන ශිල්පීන්ගෙන් එහෙම ඉල්ලන්න එපා කියලා. හරි, මොකද ඒකට ඒ පරිසරය හැදෙන්නත් එපා. එහෙම නැතුව අපි දැන් මමත් මෙතනදී ඔයාට දැන් මම දෙබසක් කියනවා. ඒක වේදිකා නාට්‍ය දෙබස. නමුත් මෙතන ඒ පසුතල අරවම මොකුත් නැහැ. හැබැයි මේ වේදිකා නාට්‍ය අපේ සියලු දේ බොහෝ විට ලේවලට එකතු වෙච්ච නිසා අපිට ඒක ඉදිරිපත් කරන්න බලන. දැන් මම මෙහෙම එකක් කියන්නම්කෝ. තාරව ගිලිති නාට්‍ය මම පිනා කියන චරිතයට රඟපෑවා. පිනා කියන්නේ පුණ්‍යසිරි. ඉතින් මෙන්න මෙහෙම එකක් එනවා. මගේ නම පුණ්‍යසිරි. ඒ වුණාට සමහරු මට ආදරයට කියන පිනා කියලා, සමහරු මට පිබ්බඩා කියලා කියනවා. මොකද කෑම මේසකට වාඩි වෙන්න මට පින බෑදුනොත් මගේ බඩට කෑම යනවද කියලා මේසේ හුල් වෙනවා. ඔහේ කැමැතිද ඔහේගේ පැත්තට කෙනෙක්ව දිනාගන්න, ඔහේගෙන් පැනලා යන්න හදන එකක් අල්ලලා තියාගන්න, ලොක්කෙකුට කියලා කරවා ගන්න බැරි වැඩක් කරගන්න. මෙන්න ටිප් එක. හොඳම දේ තමයි කණ්ඩ බොඩ දෙන එක. උස්මෘත්තාවට එනකන් කණ්ඩ බොඩ දෙන එක. කවදාවත් වරදින්නේ යන්න ගිය එක හැරිලා එනවා, හැරෙන්න ගිය එක කැරකිලා එනවා. ඔබ හාස්‍යෝත්පාදක නළුවෙක්ද? මොකද අපි දැකලා තින්නේ වැඩිපුරම එවැනි චරිත. මං එහෙම ඇහුවොත් ඔව්. අපි ඒකට ඔව් කියලා කියමුකෝ දැනට. මොකද මම පටන් ගත්තේ ලූෂන් බුලස්සේගල මහත්මයාගේ කඩේට පලයන් චූන්චන් කියන චීන කෝකියාගේ චරිතයෙන්. ඔබ දැකලා නැතුව ඇති. මොකද තාරාව ඉගිලිතිකට දැම්මම සම්බන්ධ නැහැ. එතකොට මේක හාස්‍යෝත්පාදක චරිතයක්. ඊට පස්සේ ඒක දිහා බලලා අනිත් නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු මාව තෝරගත්තෙත් එවැනිම හාස්‍යෝත්පාදක චරිතවල. ඒතකොට දිගටම මට ඉල්ලීම් ලැබුණා. මමත් ඒවා දිගටම රඟපාගෙන ආවා. ඒ නිසා අද සමහරු කියනවා ඔයා මේ කොමඩි චරිත විතරනේ කරන්න කියලා. ඉතින් මොකද ඒකේ ප්‍රශ්නේ?
කොමඩි චරිත කරන්න ඉන්න අය ගණන් කරලා බලන්න මං ඔබට කියනවා. ඉලක්කමෙන් ගණන් කරලා බලන්න. සිනමාවේ ඇඩී ජයමාන්න මහත්තයාගේ හියුගෝ ප්‍රනාන්දු මහත්තයාගේ ඉඳලා මෙහාට. එතකොට වේදිකාවේ හාස්‍ය ජනනය කරපු අය. ඊළඟට ගුවන් විදුලියේ හාස්‍ය උත්පාදනය කරපු අය ගණන් කරලා බලන්න 50ක් නෑ. අද මේ වෙනකොට මේ දශක 6-7 වෙනකොට 50ක් නෑ. එතකොට මේ හාස්‍ය උත්පාදනය කරන එක ලිහිසි නෑ. ලිහිසි වැඩක් නෙමෙයි. හැබැයි මේ අමාරු වැඩේ කරන මේ 52 අතර ඉන්න පිරිසට තියෙන අවධානය ගැන අපි හිතන්න ඕන. මම එහෙම නොවි ඔය සීරියස් ඇක්ටර් කෙනෙක් වුණා නම් මම දන්නේ ඒක කොහොමද තීරුම් කරන්න කියලා. සීරියස් ඇක්ටර් කෙනෙක් වුණා නම් එයා මරු ඇක්ටර්. එහෙම කියනවා. කොමඩි කරන අයද? ඒගොල්ලෝ ඔය ජෝක් කරන කට්ටියනේ. ඔන්නඔහුම ප්‍රමිතියක් තමයි තියෙන්නේ. හැබැයි මම විශ්වාස කරනවා, මං උදාහරණ හැටියට කියන්නම්, හාස්‍ය උත්පාදනය කරපු ශිල්පියෙකුට ගැඹුරු චරිත ඔය සීරියස් චරිත කියන රංගපාන එක අමාරු දෙයක් නෙමෙයි. පොඩි සැකයක් තියෙනවා. එහෙම සීරියස් කරපු කෙනෙකුට කොමඩි චරිත කරන එක පොඩි චැලෙන්ජ් එකක්. මං අර උදාහරණ හැටියට ජෝ අබේවික්‍රම මහත්තයා ගන්නකෝ. ඒ කාලේ සිනමාවේ හරිම හාස්‍ය උත්පාදනය කරපු අල්ලපු ගෙදර ඉඳලා ඔහොම රඟපාන. නමුත් වැලි කතරෙන් එයා වෙනස් වුණා. එයා පෙන්නවා එයා. එයාට ඕනම චරිතයක් කරන්න පුළුවන් කියලා. ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා. මේ හාස්‍ය උත්පාදනය අපූර්වට කරපු අය. නමුත් ඒගොල්ලන්ට පුළුවන් අනිත් චරිතත්. ඒකින්ද මමත් හරි ආසාවෙන් ඉන්නවා. නමුත් ඒව අපිට ලැබෙන්නේ නැහැ. ලැබුණා. එකක් වතාවක් දෙකවල් ලැබුණා. දැන් සේදෝනා කියන ටෙලිනාට්‍යයේ වසන්ති චතුරානි මහත්මිය නිෂ්පාදනය කළා. සුමිත්‍රා රාහුබද්ද මැතිණිය ඒක රචනය කළා. ප්‍රේම කුමාර ජයවර්ධන මහත්මිය අධ්‍යක්ෂණය කළා. මට තිබුණේ ඒකේ බබානිස් කියලා මම මෝඩ ගැමි අහිංසක චරිතයක්. ඉතින් මම ඒක කළා. මට පුළුවන් උපරිමයෙන් කළා. රයිගම් ටෙලි සම්මානවලදී හොඳම සහාය නළුවා හැටියට මාව යෝජනා වුණා. ඉතින් ඒත් ඇතිනේ. ඉතින් රංගනේ මම එහෙම ඉදිරිපත් කළා. නමුත් ඉතින් වැඩිපුර අපි අර හාස්‍ය උත්පාදනය තමයි කරලා දෙන්නේ. විජයයයි මම එතුමා නෝනාවරේ මහතුනි වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන සතුටකුත් තියෙනවා. දැන් හාස්‍ය උත්පාදක චරිත කිව්වෙන් පස්සේ මේ ගොඩක් දරුවන්ගේ ආකර්ෂණය ලැබෙනවා. එතකොට කොහොමද මේ ළමයින්ගේ රසවින්දනය පිළිබඳ ඔබතුමාගේ තියෙන අදහස, කොහොමද ආදරය ලැබෙන්නේ? මේ මම අපි කවුරුත් කැමති hina වෙන්න. ඒ hinaව ඒ නිසා තමයි දැන් අපි කරන දේවල් වලට වැඩි හිටියොත් කැමති, පොඩි ඇයොත් කැමති. හැබැයි පොඩි ඇයෝ අපිව හම්බුනාම ඒගොල්ලන්ගේ අර හැඟීම අව්‍යාජව ප්‍රකාශ කරනවා. නමුත් වැඩි හිටියෝ එහෙම නෙමෙයි. වැඩි හිටියෝ ඒක අව්‍යාජ කියන්න කැමති නෑ. ආ දැන් අපි හිතමුකෝ එතුමා බලලා සතුටු වෙච්ච, නෝනාවරණිය මහත්තුනි බලලා සතුටු වෙච්ච, ගින්දරී බලලා සතුටු වෙච්ච, බහුබූතිය බලලා සතුටු වෙච්ච, සෙනේබරඩොලි, වැනිසීවිලෙන්ද, බිරහඬ, ගුරුතරෝය බලලා සතුටු වෙච්ච වැඩිහිටියෝ අපිට හම්බෙනවා. සමහරෙක් ඒ තමන්ගේ ආදරණීය හැඟීම ඒ විදිහට ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ අතරින් පොඩි උන් තමයි දුවගෙන ඇවිල්ලා රොඩ්ඩි මාමේ හරි රොඩ්නි සීයේ හරි කවුරු හරි කියලා අනේ අපි බහුබූතිය බැලුවා, සිකුරු අතේ බැලුවා, ගින්දරිය බැලුවා, හරි ලස්සනයි මෙහෙමයි කියලා කියනවා. එතකොට පොඩි ළමගේ ආකර්ෂණයක් තියෙනවා. අනිත ඉතින් මමත් පොඩි මිනිස්සෙක්නේ. පොඩි අයත් එක්ක තමයි ඉතින් මම ගොඩක් ගැවසෙන්නේ. මම කරන වැඩසටහනුත් ගොඩක් පොඩි අයට කරන්නේ. ඉතින් ඒකින්ද මේ අනිත් එක මම විශ්වාස කරනවා අද කාලේ අපේ රසිකත්වය හදනවා නම් පොඩි උන්ගෙන් තමයි පටන් ගන්න ඕන. දැන් අපි වැඩිහිටියෝ ඇට්ටුණා වෙලා ඔය තම තමන් යෙදිලා ඉන්න ක්ෂේත්‍රත් එක්ක තමන්ට රසය හොයන්න, රසවින්දනය හොයන්න වෙලාවක් නැහැ. ඒකින්ද අපි සමහරලාට කියනවා අන්නාරයා මෙලූ රහක් නැති මිනිස්සෙක්, අරයා මෙලූ රහක් නැති ගෑණියෙක් කියලා. ඒ தත්තෙට අපේ සමහර බහුතරයේ වැඩිහිටියෝපත් වෙලා. නමුත් පොඩි උන් තාම යමක් රසවින්දින්න පුළුවන් තත්ත්වයක ඉන්න. ඒකින්ද ඒගොල්ලන්ගේ ගොඩ නැගුවොත් හොඳයි. ඔබතුමා LB ෆයිනන්ස් ආයතනත් එක්කත් බොහොම ළඟින් ඇසුරු කරනවා. සන්නාම තානාපතිවරයෙක් විදිහට ඔබතුමා පසුගිය කාලේ වෙළඳ දැන්වීම් කිහිපයක් සඳහා සම්බන්ධ වුණා. අවසාන වශයෙන් වෙළඳ දැන්වීමක් අපි ඉදිරිපත් කරා LB ඉතිරි කිරීමේ ගිණුම් සඳහා. ඔබතුමාට කොහොමද ඒ වෙළඳ දැන්වීමත් එක්ක සම්බන්ධ වෙද්දී ඒ අත්දැකීමත්? LB ෆිනෑන්ස් මුල්ම වෙළඳ දැන්වීමේදී මම සම්බන්ධ වුණේ සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා. සතීෂ් අයියා හිටියා මගේ බොස් හැටියට. මම එයාගේ සහායක හැටියට එයා ඩිපොසිට් කරන්න එනවා. ඉතින් මම එයාට සහයෝගයක් හැටියට තමයි එන්නේ. නමුත් දෙවැන්නේදී ඒ නිර්මාණයේදී වුණේ ඇත්තටම මම ප්‍රධාන වුණා.
සතිස් මහත්මය ඇවිල්ලා මගේ දුවගේ වෙඩින් එකට අස්සම් කරන්න එනවා. ඒක පුංචි කතන්දරයක් වගේ තමයි ඒ තප්පර කීපේදී ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගලා ගියේ. දුවක් දෙමව්පියන්ගෙන් වෙන් වෙනවා. එතකොට පියෙක් හැටියට දැනෙන දුක, හැඟීම, වේදනාව, ඒක මතුවෙන හැටි, ඒවා හරි බොහොම හැඟීම් බරව ප්‍රකාශ කරන්න අපිට අවස්ථා හම්බුණා. ඊළඟට ඒ සතුටු සාදේ විවාහ මංගලත්වයේදී ඒ දරුවගේ අනාගතය වෙනුවෙන් තාත්තා කරලා තියෙන ඉතිරි කිරීම, ඒ ඉතිරියත් එක්ක මෙන්න දුවට දෑවැද්දක් වගේ දෙයක් දෙනවා. ඉතින් මම හිතනවා ඒ දරුවගේ අනාගතය වෙනුවෙන් තාත්තා කරපු හරි කැපවීමක් තමයි මේ පුංචි කතන්දරය තුළ පෙන්වන්නේ. මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි තප්පර ගානක. නමුත් ඒකේ පුංචි ලස්සන කතන්දරයක් තියෙනවා, හැඟුම්බර කතන්දරයක් තියෙනවා. දෙමව්පියෝ දරුවෝ අතර සම්බන්ධතාවය පෙන්වනවා, දෙමව්පියන්ගේ වගකීම් මොකක්ද කියලා පෙන්වනවා. මේ වගේ ලස්සන කතන්දරයක් ගොඩ නැගුණා. ඉතින් මම ඒ දෙවැන්නට බොහොම කැමතියි, පළවෙනිටත් කැමතියි. ඒ වගේ ඉතින් යම්කිසි වටිනා දෙයක් වෙළඳ දැන්වීමකින් දෙන්න පුළුවන් නම් මම හිතනවා අරමුණු කීපයක්ම ඉෂ්ට වෙනවා කියලා. අපි යසීසුරු ගීතයේ කොටසක් මේ වෙලාවේදී ගායනා කරලා හිතන අපේ වැඩසටහන ආලෝකයක්. යසීසුරු පිරුණු තැන, සිරි දෙවුදු සිටින තැන, ළඟමැතේ දුරක නැතේ, ළඟමැතේ දුරක නැතේ, අපි යන්නේ ඒ පාරේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ අව්‍යාජත්වයට. මම මෙහෙම ප්‍රශ්නකුත් අහන්න කැමතියි. දැන් ඔය කලාශ්‍රේෂ්ඨයේ ගත්තයින් පස්සේ ශිල්පීන්ගේ අවසාන කාලය ගත්තයින් පස්සේ ගොඩක් වෙලාවට අපි අහලා තියෙන කතාව තමයි ඉන්න ගයක් නැහැ, ඒ වගේ මේ ප්‍රශ්න තියෙනවා. අර ඔබ කඩනු සඳහන් කරපු කතාවකද තිබුණා වෘත්තීය භාවයක් ලංකාවේ නැහැ කියලා. ඇත්තටම ලංකාවේ කලාකරුවන් මූල්‍ය අතින් පොහොසත් නැද්ද? හව්, ඒකට පොහොසත් මදි කියලා තමයි අපිට කෙලින් උත්තරයක් දෙන්න වෙන්නේ. හේතුව දැන් අපි තුන් නැටුම් ශිල්පියා, වාදන ශිල්පියා, රංගන ශිල්පියා, මේ ශිල්ප අතරින් විවිධ අයගේ විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ කලාව කියන දේ රසිකයෝ ඇසුරු කළොත් තමයි, ප්‍රසංගයක් බලන්න, නැටුම් ප්‍රසංගයක් බලන්න, සංගීත ප්‍රසංග බලන්න, නාට්‍යයක් බලන්න ප්‍රේක්ෂකයෝ ඇදෙන තරමට තමයි මේවා පවතින්නේ. ප්‍රේක්ෂක එපාය රංගශාලාවක් ඉදිරියට. එතකොට දැන් මේ වගේ කාලෙකදී, මේ කොරෝනා කෝවිඩ් කාලෙදී අපිට පැහැදිලිවම පේනවා රංගශාලාව දුප්පත් වෙලා, රංගශාලාව වැහිලා, නැටුම් බලන්න යන්නෙත් නැහැ, එලිමහන් ප්‍රසංග වලට යන්නෙත් නැහැ, නාට්‍ය බලන්න යන්නෙත් නැහැ. එතකොට අපිට ලැබෙන අර මූල්‍යම පැත්ත එහෙම ශුන්‍ය වෙලා තියෙනවා. ඉතින් ලෝකේ විවිධ කරදර වෙනකොට එහෙම දේවල් වෙනවා. නමුත් එයින් තොරව අපි හිතුවොත්, කොරෝනාවට කලින් හිතුවත් අපේ රංගශාලාව හරි දුප්පත් වෙලා තියෙනවා. රසිකයෝ මෙතෙන්ට එන පැත්ත එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් මම දකින්නේ නාට්‍යකරුවෙක් හැටියට, රංගන ශිල්පියෙක් හැටියට මගේ පැත්ත. ඉතින් ඒ නිසා අපිට මේ නාට්‍ය වේදිකාව පොහොසත් වෙනවා මදි. එතකොට එහෙමනම් ඒකේ යෙදිලා ඉන්න අපිටත් ඒ පොහොසත්කම මදි වෙනවා. හැබැයි මම මෙහෙම දෙයක් විශ්වාස කරනවා, කලාකරුවා හිඟන්නා කියලා වචනයක් තිබුණානේ ඒ කාලේ. ඒකට මම කැමති නැහැ. කලාකරුවා හිඟන්නු නෙමෙයි, ඇත්තටම කලාකරුවා පොහොසත් අය. කියන්නේ මිනිසුන්ගේ මනස හදවත සතුටු කරන ඉතාම පොහොසත් පිරිසක්. හැබැයි ඒගොල්ලන්ට තියෙන ආර්ථිකයම වටිනාකම අපේ රසිකයෝ අපි ලබා දෙනවද? ගිහිල්ලා මෙන්න කල්ලි කියලා දෙනවා නෙමෙයි. ඒගොල්ලන්ගේ නිර්මාණවලට දායක වුණා නම් නොදැනුවත්වම මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. විදේශ රටවල්වල මේ කලාවට සම්බන්ධ බොහෝ ශිල්පීන් මහා කෝටිපතියෝ, ප්‍රකෝටිපතියෝ. ඒකට හේතුව ඒගොල්ලෝ කරන නිර්මාණ බලන්න කෝටි ප්‍රකෝටි ගණන් සෙනග ඉන්නවා රටවල්වල. දැන් ආසන්නම රටේ ඉන්දියාව ගත්තත් බොලිවුඩ් සිනමා වේවා, කොලිවුඩ් සිනමා වේවා, චිත්‍රපටියක් බලන එක ඒ සාමාන්‍ය ජනතාවගේ අනිවාර්ය අංගයක් වෙලා. දැන් අපේ රටේ ගත්තොත් අපිට ඒක තියෙන්නේ බොහොම ඈතින්නේ. මේ මොනවහරි බලනවද කියලා හෙව්වොත් අපි නාට්‍ය ටිකට් පතක් කලවි කරන්න ගියාම, අයියෝ අපි ওই ගෙදර මේ ටෙලිවිෂන් එකෙන් අපිට බලාගත්තේ ඕවට යන්න වෙලාවක් නැහැ කියලා අන්න එහෙම ප්‍රතික්ෂේප කිරීම තියෙනවා. ඒකින්ද මම කියන්නේ අපේ අයට ඒ රසිකත්වයේ දුරයි. ඒකින්ද රංගශාලාවකට යනව අඩුයි, නැටුමක් බලන්න යනව අඩුයි. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් අර මං කිව්වේ අර මේ ඇඟට ව්‍යායාමයක් දෙන ප්‍රසංග තියෙන්නේ. ඒ
හරිනික ජිම් එකට යනවා වගේ තමයි සංගීත ප්‍රසංගයකට යන්නේ. අපි ඔළුව හදන වැඩේට එනවා අඩුවේ. රංගශාලාවකට ගිහිල්ලා හොඳ නාට්‍යයක් බලලා හොඳ ප්‍රසංගයක් බලපුවම ඔළුව හැදෙනවා. ඇඟ නෙමෙයි හැදෙන්නේ. ඒ වුණාට අපේ අය කැමති ඔළුව හදා ගන්නවට වැඩිය ඇඟ හදා ගන්න. ඔබතුමා කලාකරුවා කියලා හඳුන්වන්නේ කාවද? නිර්වචනයක් අපි දුන්නොත් එහෙම කලාකරුවා කියන එකට. ඕකේ මම එක දෙයක් බැලුවා කලාකරුවෙක් ඉපදුනහම රටක මේ ගස්වල ලස්සනට මල් පිපෙනවලු. මේ විදේශීය පොඩි පාටයක් තිබුණේ ලස්සනට මල් පිපෙනවලු. ස්වභාව ධර්මය හරි උද්දාමයෙන් පිබිදෙනවලු. ඊළඟට සමාජයේ ගැන අවධානයෙන් ඉන්නවලු. ඊළඟට අම්මයි තාත්තයි අඬනවලු. ඒ කලාකරුවා කියන්නේ සමාජයේ රටට අයිති කෙනෙක් නිසා තමන්ට අහිමි වෙනවා කියලා. එතකොට මම දකින විදිහට කලාකරුවා කියන එක හරියට මුනිවරයෙක් වගේ කෙනෙක්. ජීවිතේ බොහෝ දේවල් වලින් අයින් වෙලා හරියට යා භාවනාවක් වගේ ඒකත් එක්කම ඉන්නේ. දැන් ඔහොම නම් මං හිතන විදිහට මම බැලුවොත් අපේ රටේ කලාකරු ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි කලා ශිල්පීන් ඉන්නවා. ශිල්පියත් එක්ක ගැටෙන අය ඉන්නවා. අපිට පුළුවන් ද ජීවිතේ සියලු දේවල් වලින් අයින් වෙලා මේ මැත්තේම ඉන්න? එහෙම බැරි කමක් තියෙනවා. නමුත් විදේශ රටවල් වල එහෙම හිටපු අය හිටියා. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම ලියන්නම කැප කරපු අය හිටියා. මේ ගෑනු අඹු දරුවෝ සියල්ල අමතක කරලා පොතත් එක්කම හිටපු අය හිටියා. ලේකකෝ හිටියානේ නේ. අපි අහලා තියෙනවා ඔය පියදෝර් දොස්සොවිස් කියලා, ලියෝ ටෝල්ස්ටොයිලා එහෙම හිටපු අය. ඒතකොට සමහර සංගීතඥයෝ හිටියා ශරීරයේ තියෙන තමන්ගේ ශරීර ලක්ෂණ පවා අයින් කරගෙන සමහරු අන්ධ වුණා, සමහරු බිහිරි වුණා. මේ ඒත් සංගීතේම කරපු අය ඉන්නවා. ඒතකොට මෙන්න මෙහෙමත් එක්ක කලාවත් එක්ක ජීවිතේම යාව ජීව කරගත්තා හිටියා. නමුත් අපිට ප්‍රශ්න අපිට එහෙම බෑ. ගෙදර ඉන්නවා, අමුදරුවෝ ඉන්නවා, බලාගෙන ඉන්න රමාජ ප්‍රශ්න තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපිට මේ විෂයත් එක්ක එහෙම බද්ධ වෙලා ඉන්න බැරි කමක් තියෙනවා. ඉතින් මම හිතනවා කලා ශිල්පීන් තමයි ඉන්නේ. එතකොට එහෙම බලපුවාම ඉතින් බොහෝ අය මේ ශිල්පයත් එක්ක ගැවසෙ නැහැ. දැන් නිකන් උදාහරණයක් ඇටියට අපි කිව්වොත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා කලාකරුවෙක් කියලානේ අපි හඳුන්වමු. සරච්චන්ද මහත්තයා එහෙම අපි කලාකරුවෙක් කියලා හඳුන්වමු. ඒ වුණාට එතකොට දැන් සමහරලාට හිටපු හැටි ඔය සමහරු කියනවා මේ දැන් ඊයේ පෙරේදා ඔය තරු තරඟ වලින් තේරෙන අය ඉන්නවනේ. ඒ තරු තරඟ වලින් තේරිලා කාගේ හරි සින්දුවක් කියලා තේරිලා උඩට එන කෙනා, පළවෙනියට එන කෙනා හරි ඒ ස්ථානයක් ලබා ගන්න කෙනත් වෙන්න පිළිගන්න ඒ කලාකරුවා අහවල් තරු තරඟෙන් දින්න කලාකරුවා කියලා කියනවා. ඒතර හිතන්නකෝ ලෙස්ටර් මහත්තයා, අමරදේවස, සරච්චන්ද්‍ර සර්ත් කලාකරුවෝ මේ ඊයේ පෙරේදා ආපු මේත් කලාකරුවෙද? එහෙම වෙන්නේ නැහැනේ. අර එතුමන්ලා කරලා තියෙන වපසරියයි මේ වපසරියයි අහසයි පොළොවයි වගේ කියන්නේ. ඒකින්ද අපි ඒගොල්ලන්ට කියමු කලා ශිල්පීන් කියලානේ. මමත් කලා ශිල්පී. ඔබතුමා ශ්‍රේෂ්ඨයේ දශක 4ක කාලයක් නියලෙමින් ශ්‍රේෂ්ඨයේ හදාරලා යම් තැනකට ඇවිල්ලා ඉන්න කෙනෙක්, ශ්‍රේෂ්ඨයට අලුතින් ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔබ යම් පණිවිඩයක් ලබා දෙනවා නම් මොකද දෙන පණිවිඩය? හුඟ දෙනෙක් එන්න හදන්නේ අලුත් අය කෙලින්ම ටෙලිවිෂන් මාධ්‍යයට තමයි. මොකද එකරැයි රටම ලෝකෙම රූපේ දකින්නවානේ. ඒ හින්දා ඒගොල්ලෝ හරි කැමතියි ඒකට එන්න. අපිට උනත් දැන් කියන්නේ අලුත් කොල්ල කෙල්ල කියනවා අනේ අයියා හරි මහත්තයෝ හරි සර් හරි කියලා මේ අපිට මොකක් හරි චාන්ස් එකක් දෙන්නෝ කියලා. ඉතින් මම අහනවා අපි මේ දවස්වල නම් වේදිකා නාට්‍යයක් රිහර්සල් කරනවා, ඒකට බලමු නේද ඔයාව ට්‍රයි කරලා. පෝ මට ඕවට ඔය ඒකට නම් ගත කරන්න වෙලාවක් නැහැ. මට මොකක් හරි ටෙලි නාට්‍යයක පොඩි කෑල්ලක් හොයලා දෙන්න. එතකොට අරමුණම තේරෙනවනේ. ලෝකෙ පටන් ගත්තේ වේදිකාවෙන්. ග්‍රීක රෝම ඉතිහාසයේ දිහා බලපුවම ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉඳලා වේදිකා නාට්‍ය තමයි පටන් ගත්තේ. සිනමා වෙන්නේ අවුරුදු 100කට විතර කලින්. ටෙලි නාට්‍යයෙන් ඊටත් පස්සේ. ඒතකොට මේ රංගනයේ කියන එකේ ගැඹුරු තැන් හොයන්න පුළුවන්, අගමුළු හොයන්න පුළුවන් වේදිකාවට ගොඩ වුණා. එතන තමයි පටන් ගන්න හොඳ. ඒ කියන අලුත් පරපුරට මම කියන්නේ එතනින් පටන් ගන්න. එතනින් පටන් අරගෙන හිමින් එන්න. අපි මේ දශක 4ක් ඇවිල්ලා තමයි ඉතින් මේ අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔබ සමහර වෙලාවට අපිව දන්නේ, බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් හිමින් එහෙම ගමනක් ආවොත් පොඩි ස්ථාවරයක් හදාගෙන ඉබි ගමනින් වුණත් ශක්තිමත් ගමනක් යන්න පුළුවන්. ඒකින්ද දරුවනේ මේ රංගනයට ඔබ කැමති නම් ඒක මූලික වශයෙන් හරි යම් තරමකින් හදාරලා එන්න වේදිකාවට. වේදිකාව හතර කොන පෑගුවාම ඔබට කැමරාවේ මේ මුළු හතර දිහා බලන එක මහ දෙයක් නෙමෙයි.
මදකලතින බොහෝ අවස්ථාවන්වලදී ඔබ ගීත ගායනා කරද්දී ප්‍රේමකීර්ති දල්විස් මහතා විසින් රචනා කරපු පාංකිරිත්තා ගීතය ගායනා කරනවා. ඔබතුමාගේ අර්ථයත් එක්ක තමයි පැහැදිලි කරන්නේ. මේකෙන් හොඳ පණිවිඩයක් සමාජයට දෙනවා කියලා තමයි ඔබතුමා ගීතය ගායනා කරන්න පටන් ගන්නෙ. මම හිතන්නේ අපි ඒකෙන් කොටසකුත් ගායනා කරමු. ඕක ප්‍රේම අයියා ප්‍රේමකීර්ති දල්විස් මහතා ලියලා වික්ටර් රත්නායකයන් සංගීතවත් කරලා ෆ්‍රෙඩි සිල්වා මහත්තයා තමයි ගායනා කරේ. ඔහු අපිට හිටියේ අපූර්ව දක්ෂ ශිල්පියෙක්. ඔහුගේ ගායනයේ රංගණයෙන් ඔහු හරි විනිවිද දකින දේවල් සමාජයට දුන්නා. ඉතින් ඔහු ජීවතුන් අතර නැති නිසා ඒ පාංකිරිත්තා ගීතය සහ ෆ්‍රෙඩි සිල්වා මහත්මයාගේ සමහර ගීත ගායනා කරන්න මට ආරාධනා කළා. ඉතින් මම ඒක හරියටම සතුටින් බාර අරගෙන එතු මේ ප්‍රේම මහත්මයාගේ උපහාර උරලවලදී ගායනා කළා. මේ හාස්‍ය මුසු කරගෙන මේ සරලව වුණත් සමාජයට දෙන්නේ ගැඹුරු පණිවිඩයක්. අපි මෙහෙම ගත්තොත් පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා කෑදැත්තාගේ කළුවත් අටුවෙන් අල්ලාසල වූවා ඊට පස්සේ උන් සැට සැට ගාලා උණවද කීවා ළඟට කිට්ටුවි මාද ගොළු අතින් ඊට සවන් පෑවා අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්න වට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කියහඬ අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්න වට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කියහඬ කියලා කියහඬ. ඔබතුමාට මොකද්ද අදහසක් අපිට දක්වන්න පුළුවන්ද අපේ මේ වැඩසටහන පිළිබඳව? ඔව්, දැන් මේ අලුත්ම ඉතින් තාක්ෂණික මෙවලම මේකනේ YouTube නාලිකාව කරා අපිට පුළුවන් ලෝකයේත් එක්කම අන්තර්ජාලයේ සැරිසරන්න. ඉතින් LB ආයතනිනුත් ඒක ආරම්භ කරලා තියෙනවා. හරි සතුටුයි. මම හිතනවා දැන් අපි ඕගොල්ලොත් එක්ක සම්බන්ධ නිසා අපිව විතරක් නෙමෙයි සීළු විවිධ ශිල්පීන්ව එකතු කරගෙන රංගනය, නර්තනය, ගායනය, ඇඹීම් මේ සියලුම ශිල්පීන්ව එකතු කරගෙන දන්න සහ නොදන්න අයව මේ ඔබගේ LB පිලිසඳර හරහා හඳුන්වලා දෙන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් අපිත් සතුටුයි මේ වගේ කටයුත්තක් ආරම්භ කිරීම ගැන. මේ හරහා බොහෝ රසිකයින්ට අපි ගැන නොදන්න දේවල් දැනගන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. භවිෂ්‍යදවන්ත වෙනවා ඔබතුමාට අද දවසේදී LB පිලිසඳර අපේ වැඩසටහනට සහභාගී වෙමින්. මම හිතන්නේ ඇතැම් පිරිස නොදන්නා කතාවක් අපිට පදනමක් කරගන්න පුළුවන් වුණා, පසුබිමක් කරගන්න පුළුවන් වුණා අපේ වැඩසටහන හරහා ඒවා සමාජයට යම් පණිවිඩයක් ලබා දීම සඳහාත් ඔබතුමාට නැවත වරක් අභිසුදවන්ත වෙනවා අපේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. ඒ ස්තුතිය මල්ලී. ආයුබෝවන් හැමෝටම. ආයුබෝවන්.